ಕೇಳು ಧನ ಹಟ್ಟು ಹಾಸನಾವನ್ ಆಯು ಗೋವನ್ ಆಯು ಗೋವನ್ වචනවලට වහල් විය යුතුද? ගීතය වචනවලට වහල් විය යුතු නැහැ. වචනවලින් කියන්න බැරි හැඟීම් සමුදායක් සංගීතයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. වචනවල අවසානය සංගීතයේ ආරම්භම. හිතවතුනි, ඒ අදහස ප්‍රකට විචාරක ජෝසෙෆ් හේඩන්ගේ. ඇයි අද අපි මෙහෙම ප්‍රවිෂ්ටයක් ගන්නෙ ඔබට හුරු පුරුදු ශනිදා අභිවන් සඳහා? ඒකට අපිට ඉතාම හොඳ අරමුණක් සහ ප්‍රස්තුතයක් සැපේනවා. ඔබ පෞගිය දින කීපයේ ප්‍රචාරය වුණු රූපවාහිනිය හරහා දැක්ක ඒ පූර්ව ප්‍රචාරක පටවලින් මේ වන විට කිසියම් ආකාරයේ දල අදහසක් අද දවසේ අපේ කතාබහ ගැන අරගෙන ඇති කියලා අපි හිතනවා. තරණ සීගිරි ඔපෙරාව. ඔපෙරාව අවුරුදු 400ක් පමණ ඈත අතීතයේ දිව යන සංගීත සම්ප්‍රදායක්. බිහි වෙන්නේ ඉතාලියේ. අද වන විට මුළු ලෝකයේම ව්‍යාප්ත වෙලා තියෙන ඉතාම ජනකාන්ත ජනප්‍රිය සංගීත ශානරයක් සංගීත සම්ප්‍රදායක් අපේ රටේ එතරම්ම ප්‍රචලිත නැති වුණත් අපිට ආගන්තුක නැති සංගීත සම්ප්‍රදායක්. ඒ ගැනයි අද කතා බහ. අපේ කණ්ඩායම හඳුනා ගනිමු. කතානායකයා මගේ වම් අත පැත්තේ සාගර. අපි ඉතාම ආදරෙන් පිළිගන්නවා ආයිබුවන් කියලා. මේ පැත්තට එන්න. මේ කතා බහට සජීවීව නර්තනයෙන් රංගනයෙන් ගායනයෙන් දායක වෙන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ප්‍රකට ශිල්පි ශිල්පියන් කීප දෙනෙක්ම. රංගන වේදී නිහාරි වික්‍රමාරච්චි ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතාම හුරු පුරුදු මුහුණක්, පුංචි කාලේ ඉඳලම ජාතික රූපවාහිනියත් එක්ක දැකලා පුරුදුයි. මනීෂා විජේසිංහ අපි ආයිබෝන් කියනවා. ඒ වගේම තමයි ප්‍රවීණ රංගන වේදී සුබුද්ධි ලක්මාලි ආයිබෝන් කියනවා. අජිත් ක්‍රිෂාන්තද සේරම් ආයිබෝන් කියලා පිළිගන්නවා. සියලුම දෙනාව බොහොම ආදරෙන් කතා බහට එකතු කරගන්න කැමති. සාගර, මං කැමති ප්‍රවිෂ්ටයක් ගන්න මෙහෙම ඔබෙන්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත විශේෂ උපාධිධරයෙක් විදියට ඔබ මේ වන විට ගම්පහ ඉඹුල්කොට රාජසිංහ මහාවිද්‍යාලයේ බටහිර සංගීත ආචාර්යවරයා. සාගර විජේසිංහව අපි හඳුනගන්නේ එහෙම. මං කැමති දැන් අපි ඔපෙරාව ගැන කතා කරන්නේ කෙටියෙන් සැකවින්. මේක බටහිර සංගීත සම්ප්‍රදායක්. මේක සිංහල භාෂීය කළා, අපේ ජන විඥාණයට සමීප කළා, මේ මහ පොළවේ අපිට නිර්මාණය කරලා දුන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. කේමදාස සූරීන් සහ ඔබේ සහසම්බන්ධය මතක් කරලා අපි කතාවට ප්‍රවිෂ්ටයක් ගමු. ඇත්තටම ඒ ගෞරවය අතිශයින්ම අපේ හදපතුලින්ම තියෙන එතුමාට තමයි, ප්‍රේමසිරි කේමදාසයන්. අපිට යම්කිසි සංගීතමය දර්ශනයක් අපේ ඔළුවලට ආවනම් ඒ ආවේ එතුමා හින්දා. එතන මෙතන ඉන්න ගොඩ දිනෙකට ඒ අත්දැකීම් තියෙනවා. මෙතන එහෙම එතුමා ඇයටත් වැඩ කරපය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ ගෞරවයේ හදවතේ අපි හැමදාම තියෙනවා ඒ විදිහටම. එතකොට ඒ සම්බන්ධය කිව්වොත් ඇත්තටම එතුමාගේ අග්නි ඔපෙරාවේ
මම සම්බන්ධ වෙනවා සොරපූරු වාදින ශිල්පියා විදිහට. එහෙම සම්බන්ධ වෙලා එතුමාගේ අග්නි ඔපෙරාවේ සම්පූර්ණ සොර ප්‍රස්ථාරකරණය මං අතින් සිද්ධ වෙනවා. අර මියුසික් නෝට්ස් කොපියස්ට්. එතකොට ඒක හරියම ඇත්තටම මේ වටිනා අවස්ථාවක්. විශේෂ සංගීතඥයෙක්ගේ විශේෂ කේමදාසයන් වගේ චරිතයක. එතකොට දැන් බීතෝවන්ටත් එහෙම හිටියා කොපීස් ලියන එක්කෙනෙක්. ඒක හරි ජීවිතයත් එක්ක හරි බැඳිලා සමහරලාවට ඒ කොම්පෝසත් එක්ක හරිම මේ හරිම බැඳිලා එහෙම නැතු ඒක කරන්න අමාරු. ඉතින් ඒ ඒ කාර්යාවේ මට කරගන්න හම්බුණා. ඒ සොර ප්‍රස්ථාරකරණයන් සැලසුම් කරා. ඒ වගේම මගේ උපාධි නිබන්ධනයේදී මගේ මාතෘකාව වුණේ අග්නි ඔපෙරාව සංරක්ෂණය ගැන. එතකොට කොහොමද ඔපෙරාවක් දිගින් දිගට පවත්වාගෙන යන්නේ කියලා. මෝසාඩ් බීතෝවන්ලාගේ වගේ ඔපෙරා ගත්තොත් ඒවා අවුරුදු 3-400 අදටත් පෙන්නනවා. ඒකට ඒ සංරක්ෂණයක් නිවැරදි ආකාරය වෙන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය ප්‍රධානම සාධකය තමයි ඔපෙරාවකදී ස්වර ප්‍රස්ථාරකරණය කියන එක. එතකොට ඒක සිම්ෆනියකට ගැලපෙන විදිහට 4-part harmony එක සම්පූර්ණ මම ඒක සංරක්ෂණය කරන පොතක් විදිහට. ඒ ගමන හැම යනවා. ඊට අමතරව එතුමාගේ අභාවයෙන් පස්සේ වසර දෙකක් තිස්සේ අපි පුහුණුවෙන් කටයුතු කරනවා අග්නි ඔපෙරාව. එතකොට ඒ අග්නි ඔපෙරාවේදී විශේෂයෙන් ඒ පශ්චාත් කේමදාස යුගයේදී ඒ වසර දෙකකදී ඒ කරපු ඒ පුහුණුවෙන් තුරුදි සහ ගායන කණ්ඩායම නඩත්තු කරගෙන යන්නට මම උදව් වෙනවා වාද්‍ය ශිල්පියෙක් විදිහට. සෑම බදාදාම සහ ඉරිදාවකම හවස දෙකේන හවස ආයනකම් කිසිම මුදලක් අය කරන්නේ නැතුව මම ඇත්තටම සම්බන්ධුනේ වෘත්තියේ වාද්‍ය ශිල්පියෙක් විදිහට. පුරා අවුරුදු දෙකක් එක දිගට මේ අපි කැප වෙනවා. ඒක නඩත්තු කරගෙන යන්න. එතකොට ඒ මොකද මේ ඔපෙරායක සජීවී ගායනාවක් අත්‍යවශ්‍යයි. මම ඔපෙරාවක් කියලා විශ්වාස කරන්නෙත් නෑ සජීවී ගායනාව වෙන්නේ නැත්තම්. ඉතින් ඒක හින්දා ඒක නඩත්තු කරන්න මහන්සි වෙනවා. ඒ අවුරුදු දෙකේදී අපිට ඇත්තටම සංගීතමය දර්ශනය උගක් පැහැදිලි කරලා දෙනවා මේක පෙළ රචනා කරපු සාහිත්‍යවේදී ප්‍රවීණ එලික් ක්‍රියප්පාරච්චි එරික් ක්‍රියප්පාරච්චි මහත්මයා. එතුමා අපිට උගන්වනවා මේක කොහොමද දැක්ම කේමදාස ඇඟතුළු තුන් දැක්ම මොකද්ද ඒක කොහොමද අපි යන්න ඕනේ එහෙම කියලා. සෑහෙන මං හිතන්නේ මේ PhD එක කරාට හා ඊට එහා දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් ඒකත් එක්ක තමයි එහෙම ගමනක් එන්නේ. සෑහෙන කාලයක් වැඩ කරනවා. ওই කාරණාත් එක්ක අපුගාක් බැඳලා ඉන්න. ඒ වගේම එතුමාගේ කේමදාස ඇඟේ අවසාන භාගය තමයි මං හම්බෙන්නේ අවුරුදු 3 දී විතර වගේ එතුමාගේ අභාවයට. ඒ අවුරුදු 3ේම සෑම පටිගත කිරීමකදීම ටෙලිනාට්‍ය හැම දෙයකදීම මාව සම්බන්ධ කරගත්ත එතුමා. ඉතින් ඒ ගෞරවයත් එක්ක මම වැඩ කරමින් ගියා. ඒකෙදි තේරුණා මේ එතුමාගෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ වගේම මේලා මතක් කරන්න ඕනේ එතුමාගේ දීනිය ගයත්‍රි කේමදාස මට හැම වෙලෙම උදව් කරා. ඉස්සරින්නම්ම මට ගෙනත් දෙනවා සිම්ෆනි CDs එහෙම ගෙනත් දෙනවා ඒව අහන්න කියලා. මේ එහෙම කළා ඒකට හරියට පෝෂණය කළා. එතුමියවත් මතක් කරනවා නේද? ඔව්. ඒ තමයි සාගර සහ අපි බොහොම ගෞරව බහුමානින් සලකන කේමදාස මාස්ටර් අතර සහසම්බන්ධය ඇතිවෙච්ච විදිය සහ ඒ සහසම්බන්ධය තුළ සාගර ලැබෙන පෝෂණය. එතන ඉඳලා සාගර තරණ සීගිරි ඔපෙරාවට ආපු ගමන් මගත් කෙටියෙන් අපිට කියන්න. ඔව්. ඉතින් කෙටියෙන් කිව්වොත් ඇත්තටම ඒකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි දන්න අසේල බණ්ඩාර සංගීතඥය. මේ එතුමා මට දවසක් කතා කරනවා මේ සීගිරි කුරුටු ගීත වගේක් පටිගත කරනවා මේ එන්න කියලා. එතකොට මේ අසේල බණ්ඩාරයන් මේ සීගිරි කුරුටු ගීයක් හදනවා. ඒක මට හරිම ආසක්ත වුණා. සීගිරි කුරුටු ගීයක තනුවක් නිර්මාණය කරනවා. එතකොට මේ අසේල බණ්ඩාරයන් ඒක කරද්දී මේ මට හරිම ආස වුණා. ඊට පස්සේ මේ අසේලයම තමයි කිව්වේ මේක මෙහෙම දිගාරින්න පුළුවන් මෙහෙම දිගාරින්න පුළුවන් කියලා. මේ ඊට පස්සේ මම ඒකත් එක්ක සෑහෙන කරේකට අවසාව. ඉතින් ඊට පස්සේ මම හොයලා බැලුවා ඊට කලින් මොනවද කරලා තියෙන්නේ ලංකාවේ අය කියලා. එහෙන් බලද්දී අපිට අහුවෙනවා සුනිල් ශාන්තයන් සීගිරි කුරුටුගේ දැසුරේ නිර්මාණ කරලා තියෙනවා කීපයක්. ඉතින් එහෙම කරද්දී මට හිතුණා මේක තව කුරුටුගේ 1500ක් තියෙනවා. වපසරිය ඕන තරම් තියෙනවා වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම දැනට මේ වෙනකොට සීගිරි කුරුටුගේ 35ක් මේ නිර්මාණය කියන්නේ ඒකට ඒක ඒ කියන්නේ ඒ කාල අවකාශය ගැන හිතලා සංගීතමය නිර්මාණ කරලා තියෙනවා. ඒ 35 ඇසුරෙන් ඉදිටයි මට හිතුනේ මේක තව දිගාරිද්දී මට තේරුණා මේක කුරුටු ගියේ 14 සීමාවෙන් අපිට ඉන්න බෑ කියලා. මේ සීගිරිය වගේ දෙවන්ත නිර්මාණය ඊට එහා යන්න ඕනේ කියලා. ඒකත් එක්ක තමයි සංගීතමය ලෝකේ විශේෂයෙන් බටහිර සංගීත ලෝකේ විශාලතම දෙවන්තම ආකෘතිය තමයි නාට්‍ය එකගම චිත්‍රකලා පසුතල
ගායනය වාදනය හැම දෙයක් එකතුන ඒ ආට් ෆෝම් එක තමයි ඔපෙරාව කියන එක. ඒ ඔපෙරාව තමයි මේකේ සීගිරිය ඒක ගෘහ නිර්මාණ ශිල්පයන් නම් සංගීතමය ගෘහ නිර්මාණ ශිල්පයේ දැවැන්තම සංගීතයේ යනුව ඒක මාලිගාව වගේ තමයි ඔපෙරාව. ඒ මාලිගාව හදන්න නැතුව මේක පැල්පතක් හදලා බෑ කියලා තියෙනවා. ඒකින්ද අර පද හතර සීමාව ඉන්නේ නැතුව මේක දිග අරගත්ත ඔපෙරාවක් දක්වා අවුරුද්දක් තිස්සේ අපි හැමෝම පුහුණුවීම් කරගෙන එනවා. ඒ ගමන තමයි මේ තියෙන්නේ. එහෙමයි අපිට තරණ සීගිරි ඔපෙරාව මුණ ගැහෙන්නේ. මම කැමති අජිත්ගෙන් අහන්න මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. නාට්‍ය විද්‍යා අජිත් ක්‍රිෂාන්ත සේරම බිංගිරිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ කථිකාචාර්යවරයෙක් විදිහට තමයි වෘත්තියෙන් කටයුතු කරන්නේ. දැන් මේ ඔපෙරාව කියන සංගීත සම්ප්‍රදාය අපේ රටේ රසිකත්වයට ඊතරම්ම සමීප නොවෙන්න එක හේතුවක් වෙන්න ඇති මේ පෙළ, මේ පාවිච්චි කරන වචන මේක අපේ පොළවේ පැලවෙන්න නොහැකියාවට යත් බලපාන්න නැති යම්තාක් දුරකට මේ තරණ සීගිරි ඔපෙරාව සඳහා පෙළ රචනා කරන්නේ ඔබතුමන්. ඒ පෙළ රචනා කිරීමේ අත්දැකීම අපිට විස්තර කරනවා නම්? ඔව්, සාගර සියුම් මිනිසෙක්. ඉතින් ඔහුට ලියන එකත් ලේසි නෑ. එකක් ආචාර කේමදාසයන්ගේ ශිෂ්‍යයකු වීම තවත් අභියෝගයක් අපිට. අපි නාට්‍ය ලියනවා, විද්‍යාවල් ලියනවා, නමුත් මේක අමුතු ලිවිල්ලක් වුණා. ඒ නිසා භාෂාව භාවිත කරනකොට සීගිරි තරණ සීගිරි ඔපෙරාව සඳහා විශේෂයෙන් මට මතක් වුණා මේ සාගරගේ අදිෂ්ඨානයත් එක්ක ඌට තිබුණු අරමුණත් එක්ක මම පෑහෙනවා නම් මට අර කුමරතුංග මුනිදස්ගේ ප්‍රකාශය ඔළුවට නගා ගන්න ඕනේ කියලා. කියන්නේ බස දැසුනොත් රස නැසෙනවා, රස නැසුනොත් දෙස නැසෙනවා. කියන ජාතිය සහ රටක ජාත්‍යන්තර ආගමනය සඳහා වගේම සංරක්ෂණය සඳහා භාෂාවක ඒ භාෂාවේ නියම හැඩ අක්මුල් හොයාගෙන යන්න ඕන. ඉතින් තරණ සීගිරි ඔපෙරාවේ මුල් සිරස්තලයේ තියෙනෙත් අක්මුල් හොයාගෙන යන ගමනක් කියලා සීගිරි ගැන. නිසා විශේෂයෙන්ම අපි දැන් මේ අද සවන් දෙන ගීත අතරත් තියෙනවා සාගරත් එක මම කතා කරා ඒ සමීප බව හදන්න. ඒ කියන්නේ අපි ලාංකේය වශයෙන් අපේ දුරස්ථ බවක් තියෙනවා නම් ඔපෙරා මේ භාෂාව සම්බන්ධව. නමුත් රස භාෂාවක් අපිට තියෙනවා අපේ රටේ. ඒ භාෂාවේ රසවත්ම වචන ටික තෝරගෙන ඒ ඉතාලියානු ඔපෙරාවේ ඇහෙන හඬ සහ ඒ හැඟීම අපි නිකන් කතා කර බසින් ගොතේ ෆීල් වෙන්න ලියනවා නේද නේද? හැඟුම්බර ලිවීමක් ලියන්න උත්සාහ කරා මම. අපේ හෙළ බසේ සිහල බසේ තියෙන හැබෝම හැඩ සම්පන්න වචන එකතු කරගෙන ඒ වගේම අපේ සාගර මට දුන්නු ගමන් මගේ ඔහුමට පෙන්නපු ක්‍රියා මාර්ගත් එක්ක ඉතාලියානු ඒ භාෂාවේ තියෙන යම්ම හැඩතල සහ උච්චාරණ මම පුළුවන් තරම් උත්සාහ කරා භාෂා දෙකක් අධ්‍යයනය කරා වගේ තමයි. ඒක සැහෙන අභියෝගයක් නේද? ඔව්, ඒ අභියෝග වලට අපි දෙන්නම. මම ඇත්තටම ඔහුට දුන්නා, මෙතුමාට දුන්නා මේ ඉතාලියානු ඇල්ෆබෙට් එක බබා. ඇල්ෆබෙට් එක දීලා මේකයි ඒගොල්ලන්ගේ සවුන්ඩ් එක. ඒ සවුන්ඩ් එකට යන මේ සිංහල වචන වැඩිපුර අපි දාගත්තොත් අපිට පොඩ්ඩක් කිට් වෙන්න පුළුවන් අර උච්චාරණ වලට යන්න පුළුවන්. අපේ සමහර හුඟක් සිංහල වචන හුඟක් නිවිලා තියෙන්නේ. එතකොට ඒ සා න අකුරු වැඩි. ඒවත් එක්ක ටිකක් ඔපෙරාත්මක යන්න අමාරුයි. ඒත් මට තේරුණා මේක තව ටිකක් රකුරු ටකුරු ඒ වගේත් එක්ක වැඩිපුර යන්න පුළුවන් කියලා. එහෙනම් මේ තේමාවටත් ගැලපෙන විදිහට ඒ ඉතාලියානු ආභාෂයේ තියෙන මේ ඇල්ෆබෙට් එකටත් හරියන වචන තමයි අපි ලිව්වේ. දැන් උදාහරණයක් ගත්තොත් මේකේ තියෙන අපි ලන ගායනා කරනවා සා රේ පොලෝ ජලේ වේ වීර්යේ විරුලේ හෙලේ උල්පත් වේ. අර වීර්යේ ඒ වගේ හොඳට ගායනා කරන්න පුළුවන් ඔපෙරාත්මකව. ඒක අපි සිංහලෙන් හොයාගන්න ඕනේ. උත්සාහය කිව්වට ඔක සිංහලෙන් අමාරුයි. උත්සාහය කියන එක ඔපරේටිං කරන්න ටිකක් අමාරුයි. නමුත් වීර්යේ කියන එක ඒකත් එක්ක හොඳට ඇක්සන්ට් වෙලා එනවා. ඉතින් අන්න එහෙම සීරු මාරු තෝරගෙන තමයි මේක කරේ. ඔබට තේරෙනවා ඇති මේ අත්දැකීම මේ පිරිස එකතු වෙලා ඔබ හමුවේ මවන්න හදන රසය මොනතරම් අභියෝගාත්මකද කියලා. අවුරුදු 400කට පෙර වෙන බසකින් ලෝකයට හඳුන්වා දෙන සංගීත සම්ප්‍රදායක් ඔබට අපට අපේ මේ හෙළ ජන විඥාණයට හුරු විදියට අපිට සමීප කරන්න දරන උත්සාහයක්. සාරේ පොළෝ ජලේ වේ එන දැන් අපිට අසින්ද පුළුවන්.
එන්ට හිතවතුනි, අද දවසේ ශනිදා අයිබුවන් අපේ කතා බහ සාගර විජේසිංහ නිර්මාණයක් විදිහට අප හමුවට එන තරණ සීගිරි ඔපෙරාව ගැන. ඔබ අපි විරාමයකට යන්න කලින් ඒ ඔබ ඉදිරියේ ඉදිරිපත් වෙච්ච නිර්මාණය රසවින්ද නම් අර අපි මුලින්ම කීදේ වචනවල අවසානය සංගීතයේ ආරම්භම කියන දේ ඇස් දෙක පියාගෙන ඒ ඇහෙන කනට ඇහෙන මිහිරට මුළු හිත පුරා ඇවිදලා යන්න දෙන මිහිර කෙතරම්ද කියලා බලන්න කියලා යෝජනා කරන්න කැමති මේ උදෑසන ඔබ අපත් එක්ක නම් ලෝකේ විවිධ සංගීත සම්ප්‍රදායන් තියෙනවා අපි ගීතවලට ආසයි ඇත්ත නමුත් සංස්කෘතික ජීවියෙක් විදියට උසස් මනසක් තියෙන සංස්කෘතික ජීවියෙක් විදියට ජීවත් වෙනකොට අපිට පුළුවන් නම් ලෝකේ තියෙන උසස් කියලා සම්භාවනාවට පාත්‍ර වෙන විවිධ සංගීත ධාරා ඇසුරු කරන්න මං හිතන්නේ අපි ඒ ඉඩ ඒ වරම ලබාගත යුතුයි එයට අපිට කිට්ටු වෙන්න අපිට ඒට කිට්ටු වෙන්න ඉඩකඩ තියනවාද කියලා හොයා බලන්න කතා බහ සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව ගැන ඉතින් මෙහිම කතා බහ යනකොට මං කැමති මහේදුරු සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍ය ඔබට සිහිපත් කරන්න සිංහබාහු අපේ සිංහල වේදිකාවේ මුදුන් මල්කඩ කියලා
සම්භාවනාවට පාත්‍ර වෙන නිර්මාණයක්. ඒකේ සුප්පා දේවිගේ චරිතය. සුප්පා දේවි මතක් කරන්න බැහැනේ මාලිනී රණසිංහන් සිහිපත් කරන්නේ නැතුව. එතුමියව ආදරෙන් සිහිපත් කරන අතරවාරේ සුප්පා දේවිගේ චරිතයේ අවුරුදු 27ක් කියන්නේ මොනතරම් දිග කාලයක්ද? ඒ දිග කාලය සුප්පා දේවිගේ චරිතය වේදිකාව මත ජීවමාන කරපු ඒ විශිෂ්ට රංගන ශිල්පිනියගිනුයි මේ ඊළඟ ප්‍රශ්නේ. නිහාරි වික්‍රමාරච්චි. දැන් ඔබ මහේදුරු සරච්චන්ද්‍රයන් වගේ යුග පුරුෂයෙක් ගේ නිර්මාණයකට දායක වෙනවා. එතනින් මේ පැත්තට එනකොට අපිට හම්බ වෙනවා ආචාර්ය ප්‍රේමසිරි කේමදාශූරින්. එතුමන් සමග වැඩ කරනවා. දැන් මේ අලුත් පරම්පරාවේ මේ 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 නිර්මාණ සුව ඉවල්ලන යෞවනයේ සාගර එක වැඩ කරනවා. මේ විශාල අත්දැකීම් පරාසය ගැන ඔබ අපට මොනවද කියන්නේ? ඇත්තටම ලංගී මේ අපි මේ සංගීතමය පිපාසාවෙන් හිටියා කියන කිව්වොත් මම නිවැරදි. මොකද අපි නිතර කතා කරන දෙයක් තමයි දැන් මාස්ටර් අපිට ඉස්සර නිතර කියන දෙයක් තමයි සංගීතය කියන්නේ ගීතය නොමේ ඔබ ඉස්සලා කිව්වා වගේ. එතන ගීතයෙන් එහා ගිය ඒ රාමුවෙන් එහා ගිය නිර්මාණයක් තමයි අපි කලින් ඔබ දන්නවා අපි මමත් මනිෂක්කත් මානසික ඔපරාවට සම්බන්ධ වුණා. ඉතින් මානසික ඔපරාවෙන් අපි ලද පෝෂණය ඒකෙන් අපි ලැබපු අපි ඇත්තටම විශ්වයට ගියා කිව්වොත් හරි. මොකද අපි කොටු වෙලා හිටපු සංගීත රාමුවෙන් අපි එළියට ගියේ ඇත්තටම කේමදාස මාස්ටර් නිසා. ඉතින් ඒ ඇසුර අපිට නැති වුණාට පස්සේ අපි නිතර කතා කරන දෙයක් තමයි තවම කෙනෙක් ඇයි මේකට පෙළඹෙන්නේ නැත්තේ? තවම ඇයි මේ ගීතයට එහාගේ සංගීතය අපේ ප්‍රේක්ෂක ජනතාවට රස විඳින්නට මේ අවස්ථාව ලබා දෙන්නේ නැත්තේ ඇයි? අපි ඒකට කොහොමද දායක වෙන්නේ? මමත් මනිෂක්වත් නිතර හම්බුණා අපි නිතර හම්බෙනවා අපි දෙන්න නිතර කතා කරන දෙයක් තමයි කොහොමද අපි දෙයකට සම්බන්ධ වෙන්නේ, මොකද්ද අපි කරන්නේ කියලා. වාසනාවකට වගේ අපිට සාගරගේ මේ ඔපරාව ගැන දැනගන්න ලැබුණා. මනිෂක්වත් සම්බන්ධ වුණා, මමත් සම්බන්ධ වුණා. හරිම සතුටින්. මොකද මං හිතනවා සාගර හොඳ බුද්ධියක් තියෙන, හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන සංගීත ශිල්පියෙක්. ඒ වගේම හොඳ විචක්ෂණශීලී බුද්ධියක් තියෙන කෙනෙක්. ඉතින් මං හිතනවා අනාගතයේ හොඳ ස්ථාවරයකට ගොඩනගන්න පුළුවන් මේ ඔපරාව සාගරගේ මේ නිර්මාණ ඇසුරෙන් කියලා. ඒක නිසා මං හිතනවා මම දැන් මම ලැබපු අත්දැකීම් එක මම ඔබතුමින් කිව්වා වගේ මම මේ මහදරු සරච්චන්ද්‍රන්ගේ වේදිකා නාට්‍යවල ඊට අමතරව තවත් වේදිකා නාට්‍යවල මම ඉඳලා තියෙනවා. ඊට පස්සේ මම කේමදාස මාස්ටර්න්ගේ අසුරෙන් පසුව මං හිතනවා මේ යවුන් සාගරගේ මේ අත්දැකීමට එකතු වෙන ලැබිච්ච එක ගැන මට වාසනාවක් මම ලැබපු මං හිතනවා යමක් කරන්න පුළුවන් කියලා. මනිෂා, ඔබේ අදහසුත් එකතු කරන්න. කේමදාස මාස්ටර් වගේ කෙනෙක් එක්ක වැඩ කළා, ඔපෙරා ශෛලිය ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබිලා අද දවසේ මේ වර්තමාන ජන සමාජයටත් මේ වර්තමාන රසිකත්වයටත් ඔපෙරාවක් එක ඉදිරියට යන සාගරත් එක්ක ඔබේ එකතු වීම ගැන අපිට කියන්න. ඕනනි මම ඇත්තටම කියනවා නම් අවුරුදු 23-24ක් විතර මාස්ටර්ගේ නිර්මාණ වලින් පස්සේ ඈත් වෙලා හිටියේ කියන්න පුළුවන්. මම ඇත්තටම මේ ශාස්ත්‍රයෙන්ම අයින් වෙලා වෙනම ජීවිතයක් ගත කරේ. ඉතින් ඊට පස්සේ මම මට එක පාරට ආය දැන්න මම මෙතන නෙවෙයි ඉන්න ඕනේ. මම මොකද මේ රබර් බෝලයක් හරියට අර වතුර යට ගහලා දිනවා වගේ මේක මට හරියට දැනෙනවා. ඉතින් මං හිතුවා එහෙනම් මම මොනවට හරි එකතු වෙන්න ඕනේ. කොහෙමද එකතු වෙන්නේ? කවුද ඉන්නේ? මට හොයාගන්න කෙනෙක් ඉන්නවද? වටපිට බලනකොට ඇත්තටම මට දැනෙන්න පටන් ගත්තා. මම ඒ ගැන සතුට වෙනවා. අපේ ඉන්න ශාස්ත්‍රයේ තුල ඉන්නවා එවැනි හැකියාවන් තියෙන ශිල්පීන් ඇත්තටම කියනවා නම් මේ අපි සාගර වගේම මේ මේ කලාවට මේ මහ පොළවට මම විශේෂයෙන් මේක මතක් කරනවා. කලාව නැති නැහැ මහ පොළව ගැන ආදරයක් නැත්තම්. මේ මහ පොළව මේ වටපිටාව ගැන හැඟීමක් දැනීමක් නැත්තම් එතන කලාව පිහිටන්නේ නැහැ. එහෙම දැනෙන අය ඉන්නවා අපේ අතර කියන එක මට දැනුණා. ඉතින් එහෙම හොයාගෙන හොයාගෙන ඉතින් මම ගිහිල්ලා අන්තිමට මට තේරෙනවා මගේ කටහඬ මගේ නැතිලා තියෙනවා. මට තාම මගේ ඒ තිබුණු කටහඬ හොයමින් යන කාලයක් මේ. ඇත්තටම කියනවා නම් දීර්ඝ විරාමයකට පස්සේ ඔබත් මෙලෙවෙන්නේ. කටහඬ හොයනවා මගේ කටහඬ කොහොමද මම තාම හොයමින් ඉන්නවා. මේ තාම කටහඬ නැහැ ඇත්තටම කියනවා නම් මේ ඒ හොයමින් ඉන්නකොට මට සාගර මගේ මිතුරේ Facebook මිතුරේ මෙයා කරන වැඩ දැක්කහම මට හිතුණා අන්න මම හොයන කෙනෙක් ඉන්නවා මෙතන. මම අනිත් එක මම සාගර හම්බෙලා තියෙනවා. මොකද අපි පිරුණම් මංගල්‍යේ නිදම් මංකොල්ල වගේ නිර්මාණවට දායක වුණා කේමදාස මාස්ටර්ගේ. ඊට පස්සේ ඒවා නැවතත් ප්‍රතිනිර්මාණ කරන අවස්ථාවල සාගර ඇවිල්ලා මේ ඕගනික
ප්ලේ කරනවා. ඉතින් මම සාගර එතනින් තේරුම් ගත්තා සාගර බොහොම හොඳ කෙනෙක් කියන එක මට එතරම් දැනුණා. එහෙමනම් අපි ඒ වගේ කෙනෙක් ගාවට යන්න කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මම සාගරට කිව්වා සාගර මෙහෙමයි මට කැමැත්තක් තියෙනවා කිව්වම සං එන්න අක්කේ මෙහෙමයි මේ වගේ තැනක් අපි දැන් පටන් අරන් තිනවා අපි සම්බන්ධය. ඉතින් ඒක තමයි මගේ ආරම්භය. ඉතින් එයා බැලුවා ඇත්තට මොකද අපිට ගිහිල්ලා අපි හිටපු තැනත් එක්ක අපේ ඔළුවේ තියෙන දේත් එක්ක අපිට නිකන් මං කියන්නේ ගීතයක් තියෙන්න ඕනේ. ගීත කලාව මේ හැමදේම තියෙනවා. නමුත් එතනින් එහාට අපේ ඇඟේ තියෙන දේ අපිට මොන හරි කරන්න දේ අපි කරලා සන්තෝෂෙන්න පුළුවන් දෙයක් තියෙන තැනකට මම යන්න ඕනේ කියන එක තමයි මගේ ඔළුවේ තිබුණේ. ඉතින් ඒක කෙරෙමින් තිබෙනවා. ඉතින් තාම අපි මේ මම හිතන්නේ දිගෑරගෙන යනවා මේ වැඩේ දිගෑරගෙන යෑමක් තියෙන්නේ. තාම මේක දැන් පොලිෂ් කරලා ඒක එන්න ඕනේ. එහෙමයි කියන්න තියෙන්නේ ඒක උපමට්ටම් කරගන්න ඕනේ. මේ දිගහැරුම මැද්ද තමයි අපි අද මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙම තමයි මම ඇත්තටම සාගරගේ වැඩේට දැන් සම්බන්ධ. ඇත්තට මම පුදුම විදිහට ඒක විඳිනවා. මගේ ජීවිතේ නැවත අවදි වුණා වගේ. මගේ කලා පැත්තට මගේ තිබුණු නැඹුරුව මට තේරෙනවා. මං හංගගෙන ඉඳලා තියෙන්නේ මේ බොරු වැඩක් මං කරලා තියෙන්නේ. මං එන්න ඕනේ කියන තැන සාගර මට හොයලා දීලා තියෙනවා. ඉතින් මං ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා සාගරට. ඔබ වගේ ශිල්පිනියක් අවුරුදු 20ක් වගේ දීර්ඝ නිද්‍රාවක් නැත්තම් විරාමයකට පස්සේ ආපහු ඇවිල්ලා ඉන්න එක ගැන අපි සන්තෝෂ වෙනවා. කටහඬ ඉක්මනට හොයාගන්න අපිට මලක් ඇත්තටම අපිත් දන්නු දැන් කේමදාසයන් එවැනි හඬවල් හැදුවේ නැත්තම් අපිට එකපාරට මේ වගේවත් නැවත ඉක්මනට ගන්න බෑ. ඇත්තටම මට තේරෙන දේ අවුරුදු 3-4ක් මහන්සි වෙන්න ඕනේ මේ වගේ හඬක් හදාගන්න ඔපෙරාවට එන. ඉතින් ඒ හඬ දැන් හැදිච්ච හඬවල් තියෙනවා. එතකොට ඒගොල්ලොත් එක්ක උදව් වුණාම මේ අලුත් අයත් එක්ක ඒගොල්ලන්ට ඉක්මනට ගමන මේක අල්ල ගන්න පුළුවන්. ඒක ලොකු සේවයක් කරන්නේ ඒ ප්‍රවීණේ. සුබුද්ධිට යන කලින් සාගර ඔහොමම මට කියන්න ගීතයක් මේක දැන් ඔළුවට આવી ඉඳහන්නේ. ගීතයක් ගායනා කරන්න කෙනෙක් තමන්ගේ හඬ හසුරව ගන්න එකට වැඩිය ඔපෙරාවක් සඳහා ඒ හඬ පෞරුෂය ගොඩනගා ගන්න එකේ වෙනස චුට්ටක් කියන්න. අතන මම සරලවම කිව්වොත් දැන් ඒක හැමෝටම කරන්න බෑ නේද? හැමෝටම කරන්න අමාරුයි. ඒකට සෑහෙන කැපකිරීමක් ඕනේ. අවම වශයෙන් මම හිතනවා අවම වශයෙන් අවුරුදු 4ක්වත් ඒ දේ හොඳටම අභ්‍යාස කරන්න ඕනේ. අවම වශයෙන් මම කිව්වේ ඒක. අපිට දෙයක් එකතු කරන්න සාගර මම හිතන්නේ ගීතයක් අපි අර කියන ඇතුළත ස්වරය අපිට හැමතිස්සෙම මාස්ටර් කියනවානේ ඇතුළත කටහඬින් මේ කියන්නේ පෙනහළු පාවිච්චි කරලා ප්‍රොමිනන්ට් කරන්න කියලා කටහඬ ඒක හැමෝටම කරන්න බෑ මම හිතන්නේ. ඒ කියන්නේ එක එක්කෙනාගේ කටහඬවල වල ස්වර තන්ත්‍ර පිහිටීම අනුව ඒ හඬ නිපදවීම වෙනස් වෙනවා. සහේ යන්න පුළුවන් පරාසය නේද? යන්න පුළුවන් පරාසය වෙනස් වෙනවා. එතකොට දැන් එතෙන්දි දැන් ඔපෙරා ගානයකදී ඇත්තටම ඒ සම්පූර්ණ ශරීරයම තමයි ගායනා කරන්නේ. ඒක නිකම් මේ උගුරෙන් විතරක් එන එකක් නෙමෙයි. එතකොට ඒ මුළු සම්පූර්ණ ශරීරයම අවශ්‍යයි. ඒකට අභ්‍යාස කරන්න ඕනේ, වසර ගණනාවක් අභ්‍යාස කරන්න ඕනේ. ඒ වගේම මේක ගායනා ශෛලිය අනුගත්තත් පොඩ්ඩක් අපි ඒකට කියනවා විබ්‍රාටෝ ටෙක්නික් එක පොඩ්ඩක් වැඩි, ඩෙප්ත් එක වැඩි, විබ්‍රාටෝ පොඩ්ඩක් වැඩියෙන් තමයි ඒක භාවිතා කරන්නේ මේ ශෛලියෙම හැටි ටික. ඉතින් ඒ වගේම හුඟක් ඇත්තටම ඔපෙරා විහිවෙන කාලයත් එක්ක ගද්දි මේකෙදි මයික්‍රෝෆෝන් භාවිතා වෙන්නේ නැහැ ඔපෙරා මුල් කාලේ හැදෙද්දි. එතකොට ඒ විශාල පිරිසකට මේක ආමන්ත්‍රණය කරන්ඩ අනුගත වෙන විදිහට තමයි මේකේ කටහඬ හැදෙන්නේ. ඒ මේ කටහඬේ ඒක තියෙන වින්‍යාසය. එතකොට ඒකින්ද විශාල පිරිසකට ආමන්ත්‍රණය කරනවා නම් එතකොට මේ අපි සාමාන්‍ය මේ හරියෙන් කියන පොඩි කටහඬින් මේක කියන්න බෑ. එතකොට ඇත්තට අපි දන්නා ග්‍රීක් තියටර්ස් වගේ ඒවා සිනක 10,000 දාලා තියෙන ඕඩියන්ස්. ඒවට හෙන්න කියනවා. එතකොට ඒ කියන්නේ කොහොමද මේ ශරීරේ නඩත්තු කරන්නේ? ඉතින් ඒකින්ද මේ දැවැන්ත කටහඬක් යනවා. අර තව පොඩි දෙයක් උදේ කරන්නම් අපේ ලංකාවට මේ ගලපකණ්ඩ අපහසුද කියන ප්‍රශ්නේ මට හිතෙනවා මෙහෙම. ගලපකණ්ඩ අපහසු නෑ, ගලපකණ්ඩ පහසුයි කියලා මම හිතෙනවා. අපේ දැන් පැරණි ජන කවි ගත්තත් අපි ඇත්තටම හොඳට කට ඇරලා කියපු જાතිය. මයික් එකක් වෙනුවෙන් ළඟට ලං වෙලා හිමි මුමුණපු જાතියක් නෙමෙයි. පැල් කවි ජන කවි වුණත් එහෙමනේ. පැල් කවි එහා පැලට ඇහෙන්නේ කිව්වා. එතකොට මේ කොහොමත් ලවුඩ්නස් එක කියන එක ඈතට ඇහෙන ගායනාව අපිට පුරුයි. ඒකට පොඩි ශිල්ප්‍රක්‍රියම එකතු කරලා දිගුණු කරලා හඬ මට්ටම ඒ විබ්‍රාටෝ කරලා එහෙම එන එක විතරයි වෙලා තියෙන්නේ. ඒකින්ද ඔය හිතන තරම් දුර නෑ කියලා තමයි මම කියන්නේ හැබැයි. ඒකත් ලස්සන අදහසක් නේද? සුබුද්ධි මම කැමති ඔබගෙන් අහන්න ඔබටත් කෙම්දා ශූරින් එක්ක අත්දැකීම් තියෙනවා. දැන් වර්තමාන සමාජයේ මොනවද ජනප්‍රිය වෙන්නේ කියලා අපි දන්නවා. සහ වර්තමාන සමාජයේ වටිනාකම් දෙන්නේ මොනවද කියලාත් අපි දන්නවා. එක රැයකින් ජනප්‍රිය වෙන්න විදි අනන්ත තියෙනවා. ප්‍රේක්ෂක අතර යන්න පුළුවන් විදිත් එහෙමයි. ඒවා රඳා පවතිනවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. අද දවසේ මේ තරණ සීගිරි ඔපෙරාවත් එක්ක ඔබේ ප්‍රවේශය ගැන අපිට අදහසක් කියන්න. මුලින්ම කියන්න ඕනේ අද හොඳම දවස කියලා. මොකද එතුමා අද හිටියානම් අවුරුදු 83ක්. අද එතුමාගේ ජන්මදිනේ. මං හිතනවා අපේ මේ ප්‍රවේශයට
හොඳම දවස අද කියලා මේක ගැන කතා කරන්න ඒක අපේ භාග්‍යයක්. ඉතින් ඇත්තටම මේ ඔබ ඔය කියපු කාරණාව අපි මගේ මම හිතන 80 දශකයේ මැද භාගයේ ඉපදිච්ච කෙනෙක් විදිහට මම නිතරම කියන කතාවක් මේක. මේ අපිට මම හිතන්නේ මම තමයි අන්තිම પરම්පරාව ගුවන් විදුලිය අහපු ශ්‍රවණය කරපු ඒ ගැඹුරු හඬවල්. එතකොට රූපවාහිනියේ බොහොම බරසාර හරවත් නිර්මාණ දැකපු මගේ પરම්පරාවෙන් පසු પરම්පරාවට එක ලැබුණ අඩුයි. දැන් එන්න එන්න මේක නැති වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔය ඔබ කියන කාරණාව අර බොහොම මේ සිල්ලර දේවල් පස්සේ යන්නේක ඒක ඔවුන්ගේ දුර්වලකමක් නෙමෙයි ඔවුන්ට දකින්න තියෙන එකනේ. නමුත් මම හිතන්නේ අපි වාග්යවන්ත වුණා. අපිට හොඳ ගුරුවරු ලැබුණා. ආචාර්ය කේමදාසයන් කියන්නේ මම හිතන්නේ මගේ මං ආපු ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යය. මොකද මම එහෙම නැත්තම් එක්කෝ වෛද්‍යවරියක් නැත්තම් මේ පරිගණක ශාස්ත්‍රයේ කෙනෙක් වෙලා නවතින්නේ. ඉතින් ඒ ආපු ගමන් මගේ කියන්නේ මම හිතන්නේ සාගර විජේසිංහ කියන මේ නිර්මාණවේදියාව මට මුණගැහෙන්නේ අග්නි අපරාව හරහා. ඉතින් කේමදාසයන් ගාව මම අවුරුදු 3.5ක් ප්‍රාසංගික කලාව හදාරනවා. ඉතින් අග්නි අපරාව හරහා තමයි සාගර අයියා මට මුණගැහෙන්නේ. ඉතින් ඇත්තටම අර ඒ මාස්ටර්ගේ අවසන් නිර්මාණය මම හිතන්නේ මේ නිහාරි අක්කලා, මනීෂ අක්කා, ඒ වගේම මෙතන හිටිය තව ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක් අපේ තිෂාරි අක්කා, එතකොට ඉන්දිකා අක්කලා, මේ වගේ ප්‍රවීණයන්ගේ ඇසුර අපි ලැබුවා. ඔවුන්ගේ දක්ෂතාවයන් අපි දැක්කා. ඉතින් මගේ પરම්පරාවේ කෙනෙක් හැටියට තමයි මම සාගර අයියාවත් දකින්නේ. ඉතින් අපිට ඒ අවශ්‍යතාවය තදින්ම දැනුණා. අපි යන්න ඕනේ අර මේ හරි ඉක්මන්ට ජනප්‍රිය වෙන තැනට නෙවෙයි, අපි යන්න ඕනේ මේ වගේ හරි මාර්ගය කියලා. ඉතින් මොකද වාසනාවකට අපි මේ මාර්ගයට වැටුණා. සාගර අයියාව මුණ ගැහුණා. එයාගේ මේ උනන්දුව සහ කැපවීම මම දැක්කා එදා ඉඳන්ම. අපිත් හිටියේ එතනම තමයි. ඉතින් ඒ හරහා මේ නිර්මාණයට මගේ උපරිම දායකත්වයෙන් මම ලබා දෙනවා. මොකද අපෙන් පසු પરම්පරාවට අපි මේක දෙන්න ඕනේ. අපි මේක තියාගෙන මේ ගුරු මුෂ්ටියක් විදිහට අපි එතුමාගෙන් ලබාගත් දේ ඉදිරි પરම්පරාවට යන්න අපි බාධකයක් දාන්න ඕනේ නැහැ. ඒක ඉදිරි પરම්පරාවට එතුමා නැසුරු කිරීමේ වරම් නැහැ. ඒක හින්දා ඒකට හොඳම මාර්ගය තමයි මේ වගේ නිර්මාණයක් කිරීම. මේ නිර්මාණය හරහා මම හිතනවා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ඒ වගේම ජීවිතේ කැපවීම කරලා. මොකද මේකෙන් අපිට කිසිම මේ ආර්ථිකමය ලාභයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒකම තමයි මේ බොහෝ දෙනෙක් මේකට නැඹුරු වෙන්නේ නැත්තේ. ඉතින් ඒ හරහා මම හිතනවා මේ අයත් මේකට යොමු වෙනවා. ඒ කැපවීම කරොත් අනාගතේ මේ රට මේ ලෝකේ තවත් සුන්දර වෙයි. මේ හොඳ කලාවක් මේ රටේ නිර්මාණය වෙයි. ඉතින් ඒ හීන දකිමින් තමයි මේ නිර්මාණයට අපි දායක වෙන්නේ. හොඳයි. හිතවතුනි ඔබ අප සමග නම් මේ පිරිස කැප වෙන්නේ මොන වගේ අරමුණකින්ද නැත්නම් මොන වගේ සත්කාරයක් පිළිබඳ හැඟීමකින්ද කියන කාරණාව අපිට හොඳින්ම දැනෙනවා. ඒ වගේම තමයි අපි අද දවසේ සිල්ලර ජනප්‍රියත්වය ගැන හිතනවා වගේම අපි මේ මහ පොළොවෙන් භෞතිකව නික්ම ගියාට පස්සේ අපි ජීවත් වුණු බවට හෙවණැල්ලක් හරි කෙනෙක්ගේ හිතේ තියලා යන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා කියලා හිතනවා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වගේ අයව, මහේදුරු සරච්චන්ද්‍රයන්ව අද දවසේ අපි නමස්කාර පූර්වකව සිහිපත් කරන්නේ ඔවුන් ඒ කාර්යයට කැප වුණු හින්දා. සාගර, ඊළඟට අපි තෝරගන්නවා සීගිරි කුරුටු ගීයක් එක්ක නිර්මාණය වෙන බොහොම ඉතාම මිහිරි, මම මේ දැන් කලින් අහන් හිටියේ හින්දායි, ඔබ දැක්කේ නැහැ මම දැක්ක හින්දායි කියන්නේ, සීගිරි කුරුටු ගීයක තියෙනවා. ඒක ටිකක් නිකන් හරි අමුතු අදහසන්නේ. මමත් ආවා සීගිරියත් බැලුවා, කුරුටු ගී දැක්කා. ඉතින් අනිත් අය ලියලා තියෙන හින්දා මම ලියන්නේ නැතුව යනවා. ඔය වගේ ප්‍රකාශයක්. ඔබ අවුරුදු 600ක විතර දිග අතීතයක් කැටි කරන්න හදනවා විනාඩි 4කට. කොහොමද එහෙම කරන්නේ? අතට සඳමාලියක්ද දැන් ඒකේ මේ අපි දැන් ගායනා කරන්න යන්නේ. බුදල්මි සියෝ වේ ආමි සිහිගිරි බැලීමි බැලූ බැලූ බොහෝ දනා ගීලීෙන් නොලීමි කියන ප්‍රකාශය. සාගරේ කායි කියන්න අපිට. හිතවතුනේ මේ සීගිරි කුරුටු ගියක් ආපවහම. ඔව්. බුදල්මි සියෝ වේ ආමි සිහිගිරි බැලීමි බැලූ බැලූ බොහෝ දනා ගීලීෙන් නොලීමි. එතකොට දැන් ඇත්තටම මේක පරණිතාන මහත්මයා කියන්නේ මේක ඇවිල්ලා ගී ආකෘතියක් නෙමෙයි කියලා. මේක ඇවිල්ලා ප්‍රකාශයක් විදිහට යන්නේ. එතකොට මේ සීගිරි කුරුටු ගීත 1500ක් විතර තියෙද්දි මෙහෙම ප්‍රකාශයක්
විතරක් වෙනමත් දෙනවා. ඒක ඒ වගේම ඒක හරිම ඒ අදහස මට නම් හරිම නැවුම්. ඒක පොඩි රැඩිකල් ගතියක් නේ. මම බුදල් වෙමි. සිහිගිරි බැලීමේ, සිහිගිරිය බැලීමේ, සිංහගිරිය බැලීමේ. බැලූ බැලූ බොහෝ ජනා මේක බලපු හැම දෙනාම ගී ලිව්වා. හැමෝම ලියපු හින්දා මම ලිව්වේ නෑ කියලා එයා ලියලා යනවා. එතකොට ඒක හරිම හරි හරි අපූරු එකක්. මේ එක තව ඉදිරියට යන්න පුළුවන්. හැමෝම ගී ලිව්වා මම ගී ලියන්නේ නෑ මම ප්‍රකාශයක් ලියලා යනවා. එහෙමත් හිතන්න පුළුවන්. කොහොම හරි මේක හරිම ෆ්‍රෙෂ් අයිඩියා එකක්. අලුත් නෑ එකක්. ඉතින් මේකට මම හිතුවා අද කාලේ භාෂාවෙන් කියනවා නම් අමුතු ඩයල් එකක් වගේ. ඔව්. මේ එතකොට මේ මේකෙදි මම හිතුවා දැන් මේක කොහොමද මේ සංගීත මේ තැනකට ගේන්නේ අපිට අනික දැන් මේ වගේ පද හතරක වගේ නිර්මාණයක් විවිධ ආකෘතින් වලට ගේන්න පුළුවන් මේක කවියක් කරගන්න පුළුවන් අපි ඒ කාලේ දැන් සාමාන්‍ය 7 වසියේ මේක ලිව්වා කියලා හිතනවා නම් 7 වසියේ කොහොම කියන්න ඇද්ද කියලා හිතලා දල වශයෙන් කිසිම සංගීත බාන නැතුව ජන කවියක් විතර මේක කියන්න පුළුවන් එක්ක මේක ගීතයක් කරගෙන කියන්න පුළුවන් නිර්මාණයකට නිර්මාණ කරන නිදහස තියෙනවානේ එතකොට මේ අවස්ථාවේ අපි කරන්නේ ඒ මොකක්වත් නෙමෙයි මේක ඔපෙරාවක් වුණොත් කොහොම කියයිද ඒ වගේ තැනකට ඔපෙරා සංගීතඥයෙකුට අතට આવොත් කොහොමද කියලා සාමාන්‍ය ඔපෙරාවක් කියන එකම සලකන්නේ සංගීත ලෝකයේ සංගීතමේ අතිශෝක්තියක් කියලා ඒක සංගීතයේ දිගහැරනවා සෑහෙන්න මේ පේලි හතර කොහොමද සංගීතයට ඒක සාමාන්‍ය අපි සරල ගීතයකට තනුවක් දානවා වගේ නෙමෙයි ඊට එහා ගොඩාක් දුර යන්න ඕනේ එතකොට මේ පද හතරේට මේ වචනයට යටින් සොර ලියන එක නෙමෙයි ඔපෙරාවක් ලියනවා කියන්නේ එතකොට මේ වචනයට යටින් තව ගොඩක් දුර යන්න ඕනේ එතකොට ඒකෙදි විනාඩි 4ක් තිස්සේ මම මේ ගේනවා පේලි හතර. නමුත් මේ කතාව මේ ලියන්න හේතු වෙන කතාව අවුරුදු 600ක් විතර. විශේෂයෙන් 7 වසරේ ඉඳන් 13 වෙනි සියවසේ 17 වගේ එකක් ලියවෙනවා. එතකොට මේ ඒ කාලයත් තුළ මම මෙතනදී මගේ අර්ථකථනය, මගේ ඉන්ටර්ප්‍රිටේෂන් එක වෙන්නේ ඒ අවුරුදු 600ක් තුළ පැමිණි සීග්‍රිය බලන් ඩාපු සියලු දෙනාගේ නියෝජනය මේ පේලි හතරේ තියෙන්න ඕනි කියලා. බැලූ බැලූ බොහෝ දෙනා ගීලියේ නොලීම කියලා බලන්න. ඉතින් ඒ 600 අවුරුදු 600 නම් 600 මාපු රජවරු ඇවිල්ලා ඉන්නවා, ගැමියන් ඇවිල්ලා ඉන්නවා, ලේකම්වරු ඇවිල්ලා ඉන්නවා, මොනවා හරි ඇමතිවරු ඇවිල්ලා ඉන්නවා, ගම්සභා ගම්මුලාදන් ඇවිල්ලා ඉන්නවා, විවිධ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා ඉන්නවා මේ කවි ලියලා තියෙනවා. සාමාන්‍ය ජනජන හැම දෙනා. එතකොට මේ හැම දිනම නියෝජනය වෙන්නේ කොහොමද මේක සංගීතයේ ගේන්නේ කියලා. අපි අහලා බලමු මේ තැන්වලදී අහුවේ එක එක හැඩ. හිතවතුනි බුදල් මී සීගිරි බැලී මී සාගර විජේසිංහ දැක්කේ මෙලෙසිනි. සීගිරි නරඹන්න යන ගමන ඇත්තටම මූලික රිද්මේ විදිහට එන්නේ. ඇවිදගෙන යන ගමනත් එක්ක.
හිතවතුනි, අද ශනිදා අයිබුවන් කතා බහ සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව ගැන අපිට විනාඩි කීපයක් දෙන්න සීපත් කීපයක් තියෙනවා කරන්නට. ඔබ මේ ශනිදා අයිබුවන් ගැන පූර්ව ප්‍රචාරක පටියක් දැක්කා නම් ජාතික රූපවාහිනිය විකාශය වෙනවා. එහි දර්ශන අනුග්‍රහය සඳහා අපි ස්තුතිවන්ත වෙනවා ඉන්දුල ජයසේකරට. අපි ස්තුති කියන්න කැමති ඒ දර්ශන අපිට ලබා දීම ගැන. ඒ වගේම තවත් සීපත් කිරීමක් කලාශූරි කලාභූෂණ විශාරද ආරියදාස හපුආරච්චි කලාශිල්පියා ජීවන රංගමඩලින් සමුගන්නවා. අවසන් කටයුතු අද සවස මීරිගමදී සිදු කරන බව අප ඔබට දන්වනවා. එතුමන් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් විදියට කටයුතු කළා. ඒ වගේම තමයි ශාස්ත්‍රීය වයලින් වාදකයෙක්, ගෝල පරම්පරාවක් නැත්නම් ගෝලින් රසක් බිහි කරලා තියෙනවා. අපි කලාශූරි කලාභූෂණ විශාරද ආරියදාස හපුආරච්චි කලාශිල්පියා නැනහට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට කැමති ජාතික රූපවාහිනිය වෙනුවෙන්. ඉතින් හිතවතුනි, අපේ කතාබහ ඔපෙරා ගැනනේ. ඔපෙරාව ආරම්භ වුණා කියලා අපි ඔබට කිව්වේ වසර බර ගානට කලින් 1617 ශතවර්ෂවලදී ඉතාලියේනේ. ඉතාලියේ මිලානෝ නුවර තයිපොංගල උත්සවය ගැන ප්‍රශ්න කීපයක්ද. සර්සාර අස්වැන්නක් ලබා දුන් හෙරු දෙවියන්ට කෘතගුණ සලකන්නට ලංකාවාසී ලෝකවාසී සියලුම හින්දු භක්තිකයන් ඉතාමත් උත්සවශ්‍රීයෙන් තයිපොංගල් උත්සවය සමරන්ට යෙදෙනවා. මිලානෝ නගරයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේදී ප්‍රථම වතාවට තයිපොංගල් උත්සවය පවත්වන්නට යෙදුණා. ශ්‍රී ලාංකීය සංස්කෘතික වටිනාකම් ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි. උප කොන්සල් ජෙනරාල් සුභාෂිනී පොන්නබෙරු මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. දමිළ සංස්කෘතික චාරිත්‍ර රටා පැවැත්වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය විස්තම වරට අද දිනේ තයිපොංගල් උත්සවය සමරනු ලබනවා. අපේ සහෝදර දෙමළ ජනතාව සමග එක්ව සියලුම ජාතීන් එකතු වෙලා මේ අවස්ථාවේ මේක ඉතාම සතුටුදායක ප්‍රීතිදායක දිනයක්. තවත් එක් නිවේදනයක් වෙත අපි ඔබේ අවධානය ගෙනියන්න කැමති. පාපදිශූර මංජු මහතාගේ අනුග්‍රහයෙන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතුව 6 වරට සංවිධානය කරන කිරියම්මාවරු 3000ක් කෘතවේදී කිරිදාන පූජාව ප්‍රසාද පූජාව, කිරියම්මාවරුන්ගේ ප්‍රසාද පූජාව කියලා තමයි මේ හඳින්වන්නේ. ජනවාරි 26 වෙනිදා උදෑසන 4ට සත්පත්තිනි දේවාල පරිශ්‍රයේදී පැවැත්වෙනවා කියලා අපට දන්වා එව තිනවා. ඒකටත් පින්වත් ඔබ සියලුම දෙනාට ආරාධනා කරන්නට කැමතියි. අපි නැවත වතාවක් යොමු වෙන්නේ අපේ රස කතා බහට. සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව ගැනයි අද දවසේ ශනිදා අයිබෝන් කතා බහ. සාගර, මම කැමති මෙහෙම දෙයක් අහන්න. දැන් අපි ජන සංගීතයේ අක්මුල් හොයාගෙන යනකොට මේ ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. අපි ආපස්සට හිතලා බලනකොට අපිට අර ඔබ සඳහන් කළා වගේම මේ පැල් කවි, පාරු කවි, ඒ වගේ කරත්ත කවි ඒවා හම්බ වෙනවා. ඔබ යෝජනා කරනවා මේ රාජ මාලිගාවල රාජසභා සංගීතය කියලා දෙයක් තියෙන්න ඇති කියලා. මම කැමති කෙටියෙන් ඒක ගැන මතක් කරන්න. අතන සඳමලක්ේ දැන් අපි එහෙම හිතුවොත් දැන් කොහොමද අපි මේ හිතෙන් නිර්මාණය කරගන්නේ? අපි තුමු දැන් දාන මේකටම ගමු සීගිරිය කියලා. සීගිරිය පස්වෙනි සිවසේ වෙද්දී සීගිරිය කොයි වගේ තියෙන්නේ නැද්ද? ඊට කලිනුත් තිබුණා කොහොමද? එහෙම ආපස්සට හිතාගෙන යද්දි මේ ඒකේ සංගීතමය ලක්ෂණ මොනවද? එහෙම කියද්දි අපිට එන්න තැනකදී තමයි මට හිතෙන්නේ ওই රාජසභා සංගීතය ගැන අපිට ටිකක් හොයන්න වෙනවා කියන එක. මොකද දැන් අපි මෙහෙම තර්කයක් ගොඩ නැගුවොත් අනුරාධපුර යුගයේ වෙද්දී ඒ ශිෂ්ටාචාරවලදී මූර්ති ශිල්පයේ කලාවන් ඉතාම සියුම් තැනට එනවනම් ඒ නේද? ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය, වාරි කර්මාන්තයේ සියලුම දේවල්, චිත්‍රකලාව, ඒ හැමදේම ඉතාම සියුම් තැනට එනවනම් සංගීත කලාව විතරක් අර පද 4 සීමාවක අපි ඉඳීද? ඒක එක.
ඒකට පොඩ්ඩක් ඉතින් සමහරට අපිට හිතන්න පුළුවන් බෞද්ධ ආගමික පසුබිමත් එක්ක ටිකක් වැඩිපුරම ලෞකිකව ඒක ගායනා වලට නොගියාද කියලා. කෙසේ නමුත් ඒ වුණාට ඉතා සංගමයෙන් යුතුව භාවිතා කරන්න පුළුවන් සංගීතම භාවිතාවන් තියෙනවා. එතකොට ඒකත් එක්ක මට හිතෙන්නේ එහෙම දැන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ බැලුවොත් ඒවැ තිනේ සෞම්කම අවකන බුදු පිළිම ගත්තොත් ඒවැ තින ඒ සියුමැලි බව එච්චර සියුම් වෙන්න පුළුවන් නම් අපේ කලාකරුවට සංගීත කලාකරුවා විතරක් එහෙම නොවුණාද අන්නේ තර්කේනවා. ඒකින්ද මම හිතනවා ඊට එහා දෙයක් තියෙන්න ඇති කියලා. අනිත් එක දැන් ගැමියා සහ විදග්ධ අපිටම මොන හරි අධ්‍යයනය කරන කෙනෙක්. එතකොට මේ කාලෙත් ඉන්නවා එහෙමයි. මේ කාලේ සාමාන්‍ය ගැමියන් ඉන්නවා, නාගරිකයින් ඉන්නවා, ඒ වගේම අපිටම මොන හරි විශාරදවරු ඉන්නවා. ඒ ශිෂ්‍යන්ට පරතරට ඉගෙන ගත්ත අය ඉන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් ද පස්වෙනි සියවසේත් එහෙම පරතරට ඉගෙන ගත්ත අය හිටියේ නැහැ කියලා. අර ගැමියා විතරම පාරු කවිය විතරක් පැල් කවිය විතරක් කියාගෙන හිටියද? මේක නතර වුණා කියලා. ඒකින්ද මම හිතන අර එකම ගැටලුව තිබුණේ මේක පටිගත කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මේ කාලේ. ඒකින්ද ඉතුරුනේ නැහැ කියලා මට හිතෙන්නේ. අනිත් එක දැන් චිත්‍රකලාව වගේ නම් සීගිරි චිත්‍ර ගත්තත් ඒවා රැඳිලා තියෙන අවුරුදු ගානක් තිස්සේ. නමුත් කටහඬක් රැඳෙන්නේ නැහැ මේ කියනවා මේ ඉවරයි. ඒක පටිගත කළොත් තමයි රැඳෙන්නේ. ඉතින් ඒ බාධකයේ තියෙන්න ඇති. දැන් ඒක තේරෙනවා. දැන් උදාහරණ ගෘහ නිර්මාණ ශිල්පයක සීගිරි ගත්තොත් දැවෙන් හදපු ටික දැන් අද හොයන්න නැහැ. දැන් දැවෙන් හදපු අර මේ පාදමේ තියෙන ගල්වල සිදුරු තමයි තියෙන්නේ. ඒ අනුව අපිට හිතන්න පුළුවන් මෙතන මොන හරි සෙවිල්ලක් ගහලා තියෙනවා කියලා. නමුත් දැව ටික නැහැ. නමුත් ඒ සෙවිල්ලෙන් අපිට වෙන මොන හරි දෙයක් කරලා නැහැ. ඒතකොට දැව නැහැ කියලා කියන්න බෑනේ අපිට. දැව තියෙන්න ඇති. දැව හරි මොන හරි දෙයක් ඒක දිරාපත්තලා ඉවර වෙලා. ඒ වගේ කටහඬ හෝ සංගීතයේ දෙකුත් තියෙන්න ඇති. අනික තව දෙයක් තමයි සෙල්ලිපිවල වගේ තියෙන ඒ සහ සෙල්ලිපිවල තියෙනවා ගායනා කළ හැකි නිකන් කාව්‍යමය ස්වරූපයෙන් සෙල්ලිපි ලියලා තියෙනවා කියලා. නිකම්ම ප්‍රකාශයක් නෙමෙයි. ඒව හරි කාව්‍යමයයි. එතකොට පොඩි සංගීතමය හැඟීම් මොංගව තිබලා තියෙනවා. ඒ වගේම තමයි කැටයම් ගත්තොත් කැටයම් වල තියෙනවා ඒ නර්තන විලාශයන් තියෙනවා. බෙර අල්ලන් බෙර රඳවන් ඉන්නවා. එතකොට නලා අතේ තියෙනවා. එතකොට එහෙනම් ඒව හඬක් තියෙන්න බෑ. නර්තනයක් නිකන් නටන්න නෑනේ. අනිවාර්යෙන් හඬක් තියෙන්න ඕනේ. ඒ හඬ මොකක්ද? ඒ හඬ ඒ ඇඳුම් පැළඳුම් ඒ කියන්නේ විලාශයත් එක්ක බලද්දී හුදු ගැමි ගීයම නෙමෙයි. ඒකින්ද මේක ඇතුළේ දෙයක් තියෙනවා. ඒ ආපස්සට ආපස්සට හොයාගෙන යද්දී ඒ ස්වරූපයන් හොයාගෙන යද්දී ඒ වගේම ඊජිප්තු ශිෂ්ටාචාරයකට අපිට වඩා ගොඩක් පරණයි. ඒ ශිෂ්ටාචාරවල අනිවාර්යයෙන්ම හාප් එක කියන එක වීණාව හාප් තියෙනවා. ඒ වගේම සත් ඇටකටුලින් බටනලා හදාගෙන තියෙනවා. ඒව අවුරුදු 27000 30000 පස්සට යනවා. එහෙම යද්දී අපි පස්සෙනි සියවසේ කියන්නේ හරිම පල් ළඟ තැනක්. ඒකින්ද ඒ අනිව අනිවාර්යෙන් මොන හරි සංගීතයක් තියෙනවා. රාජසභා සංගීතය. හින්දු ආභාෂයක් තියෙන දැක් සමහර රාජසභා සංගීත විශේෂයෙන් කර්ණාටික මියුසික්. මේ සීගිරි තරණ ඔපෙරාව ඔබ යෝජනා කරන්නේ අක්මුල් හොයන ගමනක් කියලා. අපි මේ කරන්නේ අපිට හැරිලා අපේ ඉතිහාසය හොයා බලන්න, ඉව අල්ලන්න, ඒ සුවඳ අද අපිට දැනෙන්නේ කොහොමද කියලා බලන්න දරන උත්සාහයක්. ඔබේ මේ කණ්ඩායමම සත්කාරයක් කියලා තමයි මම මේ කාර්යය හඳුන්වන්න කැමති. මං අජිත් විමසන්න කැමති මෙන්න මේ දේ ගැන. දැන් අපි ඉතිහාසය ගැන කතා කරනවා. අපි ලංකාවේ ඉතිහාසය ගැන ලිඛිත ඉතිහාසයක් වෙනම තියෙනවා. අපි බුදුදහම ලංකාවට පැමිණීම ගැන, විජය කුමාරයාගේ ලංකා ආගමනය ගැන, ඒ වගේම ඊටත් පෙර ආතුව ලංකාවේ මේ යක්ෂ නාග ගෝත්‍රිකයන් ජනපද හදාගෙන හිටපු කාලයක් ගැන අපි පුරාවෘත කතා අහනවා. ප්‍රථම වතාවට යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ඔබ පෙළක් රචනා කරනවා මේ ඔපෙරාව සඳහා. ඒ ගැන කියන්න අපිට. ඉතිහාසඥයා ඒ වගේම වාර්තාකරුවා නිර්මාණකරුවා උත්සාහයන් තුනක්. ඉතිහාසකරුවාට සත්‍ය මග අරින්න බෑ. අදට සාපේක්ෂව වෙනස් වුණත් වාර්තාකාරයාට සත්‍ය මග අරින්න බෑ. ඒක හොඳ කතාවන්නේ. ඔව්. ඒක තමයි නියමේ නියතේ. නමුත් නිර්මාණකරුවා ඔහුට පුළුවන් සත්‍යයේ ගැඹුරත් එහාට ගිහිල්ලා අනන්තය දක්වා ගිහිල්ලා හිතන්න පුළුවන් තමන්ගේ තීක්ෂණ සහ නිර්මාණශීලී පරිකල්පනය පාවිච්චි කරලා. ඒ නිසා මීට පෙර සාගර කිව්ව අදහසත් එක්කම මේ ඔබට දෙන උත්තරේ මම කැමති එකතු කරන්න. සීගිරිය තැන්ත තරණ සීගිරි ඔපෙරාව පිළිබඳ අපි සංගීතය කියන එක ආත්මය කරගත්තු භාෂාව කියන එක මේකේ ඉතාම 1%ක් විතර වගේ අපි හිතන්නේ මේකේ පිටපත මේක ආත්මේ භාෂාව. නමුත් සංගීතය. ඒ නිසා මේ වචන ටික ලියනකොට ඉතිහාසය පිළිබඳව අර කිව්ව තාර්කික පරිකල්පනය මෙහෙවන්න සිද්ධ වුණා. එතකොට අපි අහලා තියෙන කතා ඉතිහාස කතා සියල්ලකටම වගකීම වගවෙමින්
වග වෙමින් අපි සොයනකොට අපිට ලැබෙන ආරංචිය තමයි විශේෂම මහාවංශය, තූපවංශය වගේ අටුවාවන්, ඒ වගේම වර්ගපූර්ණිකාව වගේ බොහෝ මූලික ඉතිහාස කෘතීන් වලට අමතරව ලිවිච්ච කෘතීන් වල කියවෙන දේ තමයි කසුප් රජුගේ මව්ගේ සම්බන්ධතාවයක් තියෙන තරංගනාතා සම්බන්ධයි යක්ෂ ගෝත්‍රයට. ඒ ගෝත්‍රයට මිසුණු ලේ තියෙන කෙනෙක්. එතකොට දැන් මේ අපි ගායනන ගීතෙත් කියවෙනවා උටුම්බා වාදනයන් ගැන, උටුම්බා ගැන සංගීත වාද්‍ය භාණ්ඩය පිළිබඳ කියවෙනවා. ඒකයි මම සාගර කිව්ව දෙයට මේ එකතු කරන්න ඕන කිව්වේ. එතරම් ඉතිහාසයකත් සංගීතය තිබිලා තියෙනවා. යක්ෂ භාෂාවෙනුත් ලියවෙනවා. ඉතාම ශබ්දය වගේම ශබ්ද මාධූර්ය වගේම සංගීතමය මේ ලෝකට පමණක් නෙවෙයි ඒගොල්ලෝ කියන විදිහට ආකාශ වස්තුන් බොහොම දුරට ආකාශ වස්තුන්ට ඇහෙන එකක් තමයි හග්ගේ ඩියගේගොල්ලන්ගේ ජය සංකේතය විදිහට හිතලා තියෙනවා. ඒක හදාගෙන තියන්නේ ඒගොල්ලන්ගේ ජයෙහි සත්වයාවන් හස්තියාගේ සංකේතය විදිහට අරගෙන තමයි අර සක්නාදේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතිහාසයේ පරීක්ෂා කරනකොට ඒකේ තිබුණු අපිට පිළිගන්න පුළුවන් සත්‍යයන් පරිකල්පනේ ලක් කරලා තමයි මේක ලියන්න ගත්තේ. විශේෂයෙන්ම යක්ෂ භාෂාවේ ගීතය රචනා කරනකොට අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන වර්ගපූර්ණිකාව පිළිබඳ බොහෝ පරීක්ෂණ කරපු ලේඛක ලේඛිකාවන්, ඒ වගේම අපේ අතිපූජනීය මහාසංගරත්නේ ඉන්න උන්වහන්සේලාගේ ඒ කෘතිනුත් පරිශීලනය කරලා අපි සොයාගත්තු ඉතාම වටිනා වචන මානාය ස්වාමීන් වහන්සේගේ මේ කෘතිය විශේෂයෙන්ම ඇසුරු කරලා තමයි මේක රචනා කරන්නේ. නැත්තම් හිතන්න පුළුවන් මේ අපි මේක නිකන් ඔහේ හරි තියෙන වචන ටිකක් ඇහිඳගෙන ලියනවායි කියලා. ඒ වචනවලත් හරිම ලලිතවත් බව තියෙනවා මේ ගීතේ තියෙනවා. මේ ඔබ කියන්නේ යක්ෂ ගෝත්‍රික භාෂාවේ ලලිතවත් බවක් තියෙනවා කියලා. පැහැදිලිවම මනිෂ සුබුද්ධි මහරි මේව අහන්නත් ආසයි නේද? අදටත් පාවිච්චි වෙන වචන තියෙනවා. අදටත් පාවිච්චි වෙන වචන තියෙනවා. දැන් ලලිත කෙනෙකුට කිට්ටුවෙන් යන අපි කියන ඔය මකුට ලලින ආදි විවිධ අපි වචන පාවිච්චි කරනවා. යක්ෂ භාෂාවේ වචන තාම ශේෂ වෙලා තියෙන අපේ විවාහරිත්. දැන් උදාහරණකට යකා වගේ වැඩ කරනවානේ කියලා කියන්නේ. ඒකත් එහෙම තමයි. මේ යක්ෂ භාෂාවේ ඒගොල්ලෝ මේ ඇත්තටම වෙහෙස මහන්සිලා සෑහෙන කාය ශක්තිය තියෙනයි එහෙම. වැඩේ හබස් වුණා කියලා කියනවා. හබස් වුණා ඒ කියන්නේ වැඩේ හරි ගියේ නෑ වගේ එක. ඒ මේ දහදුරාව යන්න එපා කියනවා. ඒ දහදුරාව යන්න එපා කියනවා. හබස් ඒ තේරෙම යක්ෂ භාෂාවේ වචන. ඒවා තමයි ඉතුරු වෙලා අපිට ශේෂල ඇවිල්ලා තියෙන්නේ. කෙස් කෙටිය කියන කෙටල්ලා කියලා කියන්නේ. කාන්තාවන්ගේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට ඒ කාලෙත් හඳුන්ලා තියෙනවා. හොඳයි. මේ සියලු දේවල් ගැන දැනුවත් වෙමින් ඔබ නරඹන්නේ සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාවේ තවත් එක් ජවනිකාවක් ඔබට අවස්ථාවක්. ඒ වගේම සඳමලි පොඩ්ඩක් කියන්න ඕනේ. දැන් මෙතනදී අපි මේ ස්ටුඩියෝ එකේ ඉන්න හින්දා අපි ඒ අවකාශයට ගැලපෙන්න මෙතන ගායනා කරන්නේ ලොකුවට කෝරියෝග්‍රාෆි කරන්නේ නැහැ. මෙතන මේ මයික්ස් වලට ප්‍රශ්න ඒවා තියෙන හින්දා අපේ මේ ඔපෙරාවේ සම්පූර්ණ මේ රංග වින්‍යාසය කරන්නේ සනුජා ප්‍රියන්ති බන්දුල මහත්මිය. එතුමීට විශාල අධ්‍යක්ෂින් තියෙනවා බැලේ ඔපෙරා සම්බන්ධ ඒවා සම්බන්ධ ඒවා අපි ඉදිරියට කරනවා. දැන්ට මේ අවස්ථාවේ පූර්ණිකා නුමඩ පන්නේ
අනිදායිබුවන් අවසන් විනාඩි කීපය අර හැමදාම වගේ මට අල්ලලා නවත්ත ගන්න හිතෙන විනාඩි කීපේ මේ ගෙවි යන්නේ සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව ගැනයි අද දවසේ අපේ කතා බහ. අපි ඔපෙරාව ගැන යම් යම් දේවල් කතා කරා. තරණ සීගිරි ඔපෙරාව ගැනත් යම් යම් දේවල් කතා කරා. මම කැමති සාගරගෙන් අහන්න අපි බටහිර පිරිසිදු බටහිර ඔපෙරාව කියලා අර ඉතාලිය නිර්මාණය වෙලා ඊට පස්සේ ලෝකේ ව්‍යාප්ත වෙලා විශ්ව සම්භාවනාවට පාත්‍ර වෙච්ච ශානරය අඳුනා ගන්නවා. එයයි ඔබ මේ නිර්මාණය කරන්න උත්සාහ දරන මේ සීගිරි ඔපෙරාවයි දිහා අපි සංසන්දනාත්මකව බැලුවොත් කෙටියෙන් ඔබේ අදහස මොකක්ද? ඇත්තටම මේ සඳමාල ඉක්මනට කිව්වොත් මේ දැන් ලංකාවේ භාවිතාවනුත් ඇත්තටම මේ මාර්ග දෙකක යනවා. එකක් තමයි පැහැදිලිවම බටහිර ඒ සාම්ප්‍රදායික ඔපෙරාව හරියටම ඒක ඉගෙන ගනිමින් ඒ ඉතාලි භාෂාව ඉගෙන ගනිමින් ඉතාලි ගායනා කරමින් යනවා. එතකොට ඒ ඒ ඇතරේ දැන් කිෂානි ජයසිංහ වගේ චරිත ඇත්තරම එහෙම 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 මේ දක්ෂ අපේ අපේ රට සම්පතක් එහෙම. එතකොට ඒ වගේම දැන් කේමදාසයන් ගියන්නේ ඇත්තරම සිංහල භාෂාවට අනුරූප ඔපෙරාවක් සිංහල භාෂී ඔපෙරාවක් ඇත්තරම මේ වචනෙත් කියන්නේ එරික් ලියාපච් මහත්තයා. එතකොට ඒ සිංහල භාෂී ඔපෙරාවේදී අර බටහිර ඔපෙරාවට පොඩ්ඩක් වෙනස් ඒ ආසියාතික ජනමනසට ගැළපෙන විදිහට තමයි සංගීත භාවිත කරන්නේ. ඒව නර්තනශීලීත්වයේ වැඩි නර්තනශීලීත්වයේ වැඩි ඒ වගේම තනු රසයෙන් අනුුණයි ඉන්දියානු ආභාෂයත් එක්ක තනු රසයෙන් හරි අනුුණයි. ඒ වගේම ඉක්මනට වෙනස් වෙනවා. සාමාන්‍ය බටහිර ඔපෙරාවක් සමහරට ගොඩාක් වෙලාවකින් චේන්ජ් වෙන එක ආරියා එකක් කියලා සමහරට අපිටම මොනවත් ජවනිකාවක පිහිනුමක් වෙලා මැරෙනවා කියලා පිහිනුම කාලා පැය භාගයක් විතර ආරියා එකක් කියලා තමයි මැරෙන්නේ. ඒ තරමට ඒක ඇදෙනවා. පැය දෙක තුන යනවා. නමුත් ඒ කාලයත් එක්ක ලෝකයේ වේගයත් එක්ක වේගය අඩු කරගත්තා. ඊට පස්සේ ඒක පැය එකමාරට වගේ සාමාන්‍යයෙන් දැන් අද කාලේ ලංකාවේ ගොඩක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ ලංකාවට ආවෙනකො හදාගද්දි වෙන පොඩ්ඩක් එක මැද තැනකට ගිනව. දැන් ඇත්තටම අපි උත්සාහ කරන්නේ මම උත්සාහ කරන්නේ තව පොඩ්ඩක් වෙස්ටර්න් එකට වැඩිපුර පොඩ්ඩක් ගිනවලා 70%ක් විතර අර පියෝ වෙස්ටර්න් එක තියාගෙන 30%ක් විතර අපේ දේ තියාගත්තොත් තව මීට වඩා මියුසික් දිගාරිකින්න පුළුවන් කියන තැන ඉන්නේ මම. ඒකෙන්ද මම ඒක එහා තව පොඩ්ඩක් යනවා. තව පොඩ්ඩක් කිට්ටුවේ තව බටහිර ඔපෙරා පැත්තට. මොකද මේ කාලිනත් එක්ක මට හිතනවා ඒකත් එක්ක තව පොඩ්ඩක් එකතු වෙනවා කියලා. එහෙම හැඩයක් තමයි තියෙන්නේ. දැන් අතන ඔර උදාහරණයක් ඔන්න පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම්. ඔව්. නම් මේ අභිෂේක් පොඩ්ඩක් අභිෂේක් ඉන්න. ඔව්. එයා අපි පොඩි කොටසක් සම්පූර්ණ බටහිර ඔපෙරාවක් විදිහටම මේ ගායනාවක් පොඩි ගායනාවක් ඉදිරිපත් කරයි. ගන්න. පිච් එක. F එක දිශාන් ගන්න. Che bella cosa, una giornata e sole, un'aria serena, no, dopo una tempesta. Per l'aria fresca, pare già una festa. Che bella cosa, una giornata e sole. Ma no, tu sole mio, più bello è te, oh sole mio, sai in fronte a te, oh sole mio, sai in fronte a te. ඇත්තටම සංගීතය තා කොච්චර දුර යන්න පුළුවන්ද කියලා අපිට ඒක රස විඳින්න බාධාවක් නැහැ.
මේ ඊට වඩා තව පොඩ්ඩක් ආසියාතික පැත්තට ගෙනල්ලා එහෙම හඬක් තමයි අපි හදාගෙන යන්නේ. එතකොට 70%ක් විතර බටේර හඬ තියෙයි, 30%ක් විතර මේ දේශීය ජන හඬ තියෙයි. එහෙම හඬක් තමයි හොයාගෙන යන්නේ. ඔව්. ඉතින් මේ ඔක්කොම අභියෝග ජය අරගෙන වේදිකාව මත කවදද අපිට සීගිරි මේ තරණ සීගිරි ඔපෙරාව දකින්න ලැබෙන්නේ? කවද වගේද? ඇත්තටම සඳමලයක් මේ මම සැටිස් වෙනකන් ඒක දිනේ තීරණය කරන්නේ නැහැ කියලා හිතුවා. ටිකක් කල්යයි වගේනේ. ඒකින්ද මේ ටිකක් දුක් විඳින්න එනවා. බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපිටත් එහෙම හදිස්සියක් නැහැ. මොකද හදිස්සියක් කරන්න ඕනේ නම් අපිත් කැප වෙලා ඉන්නේ. ඔව්. ඒකින්ද මේ මම සැටිස් වෙන්නේ කවද්ද එදාට ගිහලා වහාම ක්‍රියාත්මක කළා මේ ඉදිරිපත් කරනවා. දැනට මේ අපි පොඩි මේ මම මේක ආරාධනා කරන්න පුළුවන් නම් මේ මේ ශිල්පියත් එක්ක යුතු වෙන්න කැමති වාද්‍ය ශිල්පීන් ඉන්නවා නම් අපිට උදව් කරන්න, ගායන ශිල්පීන් ඉන්නවා නම් උදව් කරන්න එකතු වෙන්න. මේ ඇත්තට අපිට ගෙවන්න සල්ලි නැහැ, අපි එකතු වෙලා කරන්නේ. අපිට බලමු මේ කැමැත්තෙන් කැමති වෙනවා එන්න කියලා. අනුග්‍රහයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේකට මොන හරි ඉදිරියට යන්න මේ එහෙම තමයි එන්නේ. ඉතින් සමහරට මේ මා අවුරුද්දේ මේයි විතර වගේ මම හිතන්නේ අපිට පුළුවන් වෙයි. මේක ඇත්තටම ජවනිකා 10කින් සමන්විතයි. 10 ඇක්ට්ස් එනවා. පැය එකහමාරකට එහා යනවා මේක. එතකොට මේක දැනට අපි 7ක් අවසන් කරලා තියෙනවා. තව 3යි තියෙන්නේ. ඒ 3 අවසන් කරලා වීච ගමන් අපි දිනයක් දා ගන්නවා. අපි බලාගෙන ඉන්නවා. ඒ දවස හොඳම දවස වෙයි කියලා අපි විශ්වාස කරනවා. සුබුද්ධි කලින් සඳහන් කරා වගේම ඒ වගේම අපි විශේෂ ස්තුතියක් කරන්න කැමති අද දින පෙම්සිරි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ 83 වන ජන්මදින සංවත්සරයේ දෙන හින්දා ජාතික රූපවාහිනිය අපිට මේ තරමින් හරි එතුමන්ව සිහිපත් කරන්න මේ ශනිදා ඉබන්හරා අපිට ඉඩ ලැබුණා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහන් නිෂ්පාදකවරයා විරාජ් ධර්මදාසට. ඒ වගේම අපි අපේ අධ්‍යක්ෂතුමා සංජේන්ද්‍ර කුමාරව අපි බොහොම ලිංගතු සිතින් සිහිපත් කරනවා. මේවා අපි කතා කරන්න ඕනේ දේවල්, මේ ගුණ සුවඳ අපි අපේ හිතේ තියාගන්න ඕනේ දේවල්. හිතවතුනි මේ වෙනුවෙන් මේ එකතු වෙන්නේ පරිසරයට, ලෝකයට, මනුස්සකමට ආදරය කරන පිරිසක්, ධනය උපයන නැත්නම් මේ සිල්ලර ජනප්‍රියත්වය පසුපස හඹා යන පිරිසක් නෙවෙයි. අපි ඔබට ගරු කරනවා, ආදරය කරනවා. මේ වගේ ව්‍යායාමයකට අද වගේ කාලෙක කැප වෙන හින්දා ජය ප්‍රාර්ථනා කරනවා. අනේ මැයි වෙලා හරි අපිට මේක පෙන්වන්න කියන ආරාධනාවත් ආදරෙන් කරනවා. ඒ වගේම සඳමලයක් බොහොම ස්තුති වෙනවා මේ ඔයාට. දැන් ඊයේ දවසේ පැයක් විතර මාත් එක්ක දුරකථනයෙන් කතා කරලා මේ ගැන විමසුවා. මට හරි පුදුමයි මෙච්චර මේ එහෙම වෙලාව තියෙනවද කියලා. ඒකට හොඳට ඒකට අනුගත වෙච්ච ගැන මම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඒ වගේම මේ ගායන කණ්ඩායමේ ඉන්න සියලුම දෙනා උපරිම කැපවීමක් යෙදෙනවා එක හා සමානව. මෙතන නම් වශයෙන් සඳහන් කරන්න වෙලාවක් තියෙනවා නම් ඉක්මනට කිව්වොත් පූර්ණිමා දිබ්බචන්දි, දිලිනි ඉමල්කා, දීපිකා කුමාරී, රුචිනි විජේසුන්දර, අපේ අපිට හුඟක් අත්දැකීම් තියෙන ගායිකාවක් ඉන්නවා නිලුකා අතිශාරි මාස්ටර් එක්ක, ඒ වගේම චානක තිසේරා, චාන්දනි වර්ෂකෝන්, නිශාන්ත භද්‍රශීල, අභිෂේක් වීරසිංහ, දිලංජන හේෂාන්, චතුරි ධර්මප්‍රිය, හිරුණක රාජපක්ෂ, ෂෙනෝන් කාවින්ද, නුවන් පෙරේරා, මලිත් ජයසංක, ජනිත් මදුසංක, ජනිත් මදුවන්ත, ඒ වගේම වාද්‍ර වෘන්දේ මෙතන ඉන්නවා. මට උදව් කරනවා කිසිම මේ කොන්දේසි විරහිතව. අර මං කවද සල්ලි නැහැ කියලා. එතකොට මේ මේ ජගත් සේන, දිලිෂාන් මනරංග, අනුරමල්ලි, ඒ වගේම ලසිත් ගුණවර්ධන, තිසරිකා පවිත්‍රාණි, එතකොට මේ පැත්තෙන් ඉන්නවා විසුද්ධ වර්ණ, ඒ වගේම සංජය ආර් ගම්ලත්. මේ සියලු දෙනා ස්වේච්ඡාවෙන් මේ කලාවට ආදරය කරමින් තමයි මේ පැමිණෙන්නේ මේ ගමන. ඔව්, අපි ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඔබේ අරමුණ යහපත් හින්දා සහ ඒක කාලීනව හරිම වටින අරමුණක් හින්දා ඉතාම ඉක්මනින් වේදිකාව මත ඔබ සියලුම දෙනා එක්ක ආදරයෙන් එකතු වෙන බලාපොරොත්තු වෙන ඒට ඔබටත් ආරාධනා කරමින් සාගර විජේසිංහගේ තරණ සීගිරි ඔපෙරාව ගැන මේ කතා බහ නිමා කරන්නේ ශනිදා ඉබන් වලින් සමු ගනිමින් මේ අංගයත් එක්ක. Thank you.
වෙමි.